අද මම ඔයාලට අරගෙන ආවේ කෑම රෙසිපි එකක් නම් නෙවෙයි. ආහාර රසකාරකයක් විදිහට අපි පාවිච්චි කරන සෝයා සෝස් සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදිම හදාගන්න විදිහ ගැන අද මම ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. සෝයා සෝස් චීන ජාතිකයන් අතර ගොඩක් ජනප්‍රිය සෝස් වර්ගයක්. චීන ජාතිකයන් මේක හදන්නේ සෝයා බෝංචි වලින්. ඒත් අපිට ගෙදරදී නමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඉතාම පහසුවෙන් සෝයා සෝස් ඒ රසටම හදාගන්න පුළුවන්. මේ තියෙන අපිට ඕන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම කමෙන්ට් එකකුත් දාලා තියෙනවා. මම මෙන්න මේ ප්‍රමාණය අඩු ගින්දරේ පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනිකෝප භාගයක් දාගන්නවා මේ විදිහට විසිරීලා යන විදිහට. මෙතන මම අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 100ත් 120ත් අතර ප්‍රමාණයක්. ඊට පස්සේ මම හැඳි මුකුත් පාවිච්චි කරන්නේ නැතුව සීනි ටික මේ විදිහට කැරමල් වෙනකන් ඉන්නවා. සීනි ටික මේ විදිහට දිය වෙනකොට ඔගොල්ලෝ ලිපේ තියෙන භාජනය මේ විදිහට පොඩ්ඩක් උස්සලා අඩිය තියෙන සීනි ටික අඩිය අල්ලන්න නැති වෙන්නේ මේ විදිහට පොඩ්ඩක් කරකව ගන්න. සීනි සම්පූර්ණයෙන් දිය වෙනකන් ඔගොල්ලෝ භාජනයට කිසිම හැඳක් දාන්න එපා. අඩු ගින්දරේ සීනි ටික ඔක්කොම කැරමල් වෙන සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර යනවා. මම සීනි ටික සම්පූර්ණයෙන් දිය වෙනකන් සැරින් සැරේ භාජනය මේ විදිහට කරකවල සීනි ටික කැරමල් කරගන්නවා. විනාඩි 12කට 13කට වගේ පස්සේ සීනි මේ විදිහට ඩාර්ක් බ්‍රවුන් කලර් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ටික ටික සීනි ටික උතුරන ගන්නවා. මම තවම මේ සීනි එකට හැඳි මුකුත් දැම්මේ නැහැ. විනාඩි 15කට විතර පස්සේ අපේ කැරමල් එකේ මේ විදිහට කහපාටට වගේ බුබුලු දාන්න පටන් ගන්නවා. මේ තියෙන තවත් විනාඩියකට විතර පස්සේ ඔයාලට පේනවා ඇති මේ වෙලාවේදී අර බුබුලු ටික ටික නැති වෙනවා කැරමල් එකේ. ඒ වෙලාවේදී මම ලී හැඳකින් මේ විදිහට සීනි ටික පොඩ්ඩක් කලවම් කරගන්නවා. කැරමල් එක මේ විදිහට හැඳෙන් කලවම් කරන ගමන් මම ඒකට වතුර කෝප්ප එකමාරක් දාගන්නවා. මම මේ වතුර දාගන්නේ සීනි දාගත්ත කෝප්පෙමයි. ඔයාලා අඬු කෝප්පෙන් සීනි ගන්නවා නම් අඬු කෝප්පෙන් කෝප්ප එකමාරක් වතුර දාගන්න. ඊට පස්සේ මම මේ විදිහට ගල් වෙච්ච කැරමල් එක දිය වෙනකම්ම මේ විදිහට කලවම් කරගන්නව නවත්තන්නේ නැතුව. කැරමල් වෙලා ගල් වෙච්ච සීනි ටික සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ මම ඒකට ලුණු තේ හැන්දක් දාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් දිය වෙනකම් මේ විදිහට හැන්දෙන් මම නවත්තන්නේ නැතුව කලවම් කරනවා. ඊට පස්සේ මම ඒකට විනාකිරි මේස හැඳි දෙකක් දාගන්නවා. විනාගිරි දැම්මට පස්සේ මේ සෝස් එක ටිකක් තික් වෙනවා. අපි මේ භාජනයේ තියෙන වතුර ප්‍රමාණයෙන් භාගයකට හිඳෙනකම්ම මේ විදිහට හැඳි ගාලා කලවම් කරගන්න ඕනේ. මේ තියෙන විනාඩි 25කට විතර පස්සේ දැන් පොඩ්ඩක් හිඳිලා හොඳට උතුරනවා අපේ සෝස් එක. මම මේ වෙලාවේදී කෑලි මිරිස් මේස හැඳකුයි ගම් මිරිස් තේ හැඳකුයි එකතු කරගෙන කලවම් කරගන්නවා. මම කෑලි මිරිස් ගම් මිරිස් එකතු කරගන්නේ ලිපෙන් බාන ලං වෙනකොට සෝස් එක හොඳට උතුරනකොට. සාමාන්‍යයෙන් චීන ජාතිකයන් මේක හදන්නේ සෝයා බෝංචි වලින්මයි. ඒත් අපිට වෙළඳ පොලිය ගන්න තියෙන සෝයා සෝස් වර්ගවලට සෝයා එක්ස්ට්‍රැක්ට් එක තමයි දාලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම සෝයා බෝංචි වලින් ඒවා හදලා නැහැ. ඉතින් අපිට ගෙදරදී ඒ රසටම මේ විදිහට සෝයා සෝස් හදාගන්න පුළුවන්. රසකාරක වර්ග මුකුත්ම පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ඒ රසම තමයි. ඔයාලා තනිවාරෙම හදලා බලන්න මේක. පැය භාගකින් මම සෝස් එක හොඳට ඉතුරුවට පස්සේ ලිප ඕෆ් කරගන්නවා. සෝස් එක වෙන භාජනයකට මාරු කරන්න කලින් හොඳටම නිවෙන්න තියන්න. මේ තියෙන අපි හදාගත්ත සෝයා සෝස් එක දැන් අපි එක වෙන භාජනයකට පෙරාගමු. මේකේ උඩ තියෙන කෑලි මිරිස් ටික එහෙම අයින් කරගන්න. ඔයාලට මේක ග්ලාස් ජායකකට දාලා කිසිම ප්‍රශ්නයක් නැතුව ෆ්‍රිජ් එකේ මාස දෙකක් තුනක් කල් තියාගන්න පුළුවන්. හරිම සෞඛ්‍ය ආරක්ෂිතයි. ගෙදරදීම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අපිට මේක හදාගන්න පුළුවන්. කඩෙන් ගත්තා වගේම තමයි. සීනි කෝප්ප භාගයකට අපිට සෝයා සෝස් කෝප්ප එකක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මිලිලීටර් 250ක්. තාමත් ඔයාමගේ ට්‍රෙන්ඩි ඉට්ස් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ආයෙත් මේ වගේම වෙනස් විදිහ රෙසිපි එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.